අපි මේ දිනවල කොවිඩ් රෝගය පිළිබඳව කතා කරන අතරේ අද විශේෂ උමනාවක් තියෙනවා අපිට වැඩිහිටියන්ට කොවිඩ් රෝගය බලපාන ආකාරයත් වැඩිහිටියන්ට ලබා දිය යුතු පණිවිඩ කිහිපයක් ගැනත් සාකච්ඡා කරන්න. ඒ සඳහා අපි විශේෂයෙන් ආරාධනා කරා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වැඩිහිටි වෛද්‍යකකේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිල්හාර සමරවීර මහතාට ඒ අතරම අද අපිත් සමග එකතු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුහුණු සහ පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා. අපි මෙම ඉතාමත් වැදගත් මාතෘකාවක් ගෙදර සිටින අපේ වැඩිහිටියන් ගැන කතා කරන එක මුලද කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා මේ දිනවල කොරෝනා සංඛ්‍යාලේඛන ගැන කතා කරද්දී වැඩිහිටියන් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ගැන විශේෂයෙන් කියවෙනවා. ඒ නිසා අපිට විශේෂ අවධානයක් යොමු කරන්න සිදු වෙලා තිබෙනවා ගෙදර සිටින වැඩිහිටියන් ඔවුන්ව ආරක්ෂා කරගන්නේ කෙසේද, ඔවුන්ට කොරෝනා රෝගියයි සැක කරගන්නේ කෙසේද, කොරෝනා රෝගී සැකයයි දැනගත්තොත් ඊළඟට ගන්නා පියවරයන් මොනවාද කියලා. ඉතින් අපි ඒ ගැන කතා කරන්නට විශේෂඥ වෛද්‍ය දිල්හාර සමරවීර මහතාට ආරාධනා කරමු. බොහොම ස්තුතියි. අද අපි ඇත්තටම කතා කරන්න යන්නේ විශේෂයෙන්ම වැඩිහිටියන් පිළිබඳව. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් වශයෙන් අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 ඉක්ම වූ පුරවැසියන් සියලු දෙනා වැඩිහිටියන් වශයෙන් අපි සැලකනවා. ඉතින් මේ කොවිඩ් රෝගය පැතිරීමේදී කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමටත් ඒ පැතිරීම වැළැක්වීමටත් වැඩිහිටියන්ට විශාල වගකීමක් පැවරී තිබෙනවා. මොකද ඒ අය එයාගේ නිවෙස්වලදී සංචරණ සීමා යටතේ ඉන්න අතරදී ඔවුන්ට රෝගය පැතිරීම වැළැක්වීමට කටයුතු කර ගැනීමට ඔවුන් ආරක්ෂා විධිවිධාන ක්‍රමවේද පාවිච්චි කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි අය ස්වයං සංචරණ සීමා ඇති කරගත යුතු කියන එක තමයි අපේ අදහස. රජයෙන් සංචරණ සීමා පැනවුවත් නැතත් වයස අවුරුදු 60ට වැඩි අය විශේෂයෙන්ම ඒ අය විසින්ම තම සංචරණ සීමා පෞලයා සමඟ සාකච්ඡා කරලා ඇති කරගන්න ඕනේ. දැන් වැඩිහිටියන්ට නොයෙකුත් අවශ්‍යතා තියෙන්න පුළුවන්. ගෙදරට අවශ්‍ය වෙන ආහාර පාන ලබා ගැනීම, ඒ වගේම වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට උවමනා වෙන්න පුළුවන්. ඉතින් අපි වැඩිහිටියන්ට කියන්නේ දැන් ජංගම සේවාවන් තියෙනවා. ඒ වයින් ගෙදරටම අවශ්‍ය බඩු ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට ඥාතීන් සිටිනවා, තමන්ගේ ළඟ ඥාතීන්ට, දූ දරුවන්ට, ඒගොල්ලන්ට උපකාර වෙන්න පුළුවන් වැඩිහිටියන්ට අවශ්‍ය ආහාර පාන ඒ දේවල් ගෙදරටම ලබා දෙන. ඒ නිසා ගෙදරින් පිටට යාමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ දන්නවා මේ රෝග තත්ත්වය විතරක් නෙමෙයි වෙන රෝග තත්ත්වෙනොත් පවතිනවා. ඉතින් වැඩිහිටියන්ට විශේෂයෙන්ම විවිධ රෝග තියෙනවා. දැන් අපි දන්නවා දියවැඩියාව, අතිරුදුර පීඩනය, හෘද රෝග, අංශභාග රෝග තත්ත්වයන්, වෙනත් ශ්වසන ආබාධ, දැන් මේ කොවිඩ් විතරන්නේ වෙනත් ශ්වසන ආබාධ, ඒ වගේ පිළිකා රෝග තත්ත්ව ඒවා තියෙනවා. ඒ වගේම බෝවන රෝගත් තියෙනවා, ඩෙංගු විශේෂයෙන් මේ කාලෙත් පැතිරී යන රෝගයක්. ඉතින් මේ වගේ රෝග තත්ත්වයන් බහුලව අපි අද දකින්නට ලැබෙනවා. ඉතින් මේ රෝග තත්ත්වයන් තියෙන අවස්ථාවකදී මේ වැඩිහිටියන් විශේෂයෙන්ම කොවිඩ් රෝගයට තියෙන බය හින්දා මෙව රෝග තත්ත්වයන් ගැන කතා කරන්නේ නැතුව ඒවා සංගවන්න උත්සාහ කරන්න හොඳ නැහැ. ගෙදර ඉන්න අය අනිත් අයත් වග බලා ගන්න ඕනේ. ගෙදර ඉන්න කෙනෙක්ට යම් කිසි රෝග තත්ත්වයක්, කොවිඩ් රෝග තත්ත්වය විතරක් නෙමෙයි, වෙන උණ රෝග තත්ත්වය විතරක් නෙමෙයි, වෙනත් ඕන රෝග තත්ත්වයක්, පපුවේ අමාරුවක් හරි, මුත්‍රා අමාරුවක් හරි, ඕනම රෝග තත්ත්වයක් ඇති වෙනවා නම් ඒක සංගවාගෙන ඉන්න හොඳ නැහැ. මේ කොවිඩ් රෝගෙට තියෙන බය හින්දා, කොවිඩ් රෝගෙට තියෙන බය හින්දා මම ගෙනියන්නේ නැහැ, හොස්පිටල් එකකට ගෙනියන්නේ නැහැ, මම මෙතනම ගෙදරම ඉඳන් බෙහෙත් කරනවා කියලා හිතන්න හොඳ නැහැ. මේ අවස්ථාවේදී එහෙම කිරීම හින්දා මේ කොවිඩ් වසංගතය හින්දා වෙනත් රෝගවලින් වැඩිහිටියන් නිරපරාදේ අනිසි ලෙස ගෙවල් වල මිය යනවා. ඉතින් මේක සිදු නොවිය යුතු දෙයක්. එහෙමනම් යම්කිසි වැඩිහිටියෙක්ට යම්කිසි රෝග තත්ත්වයක් ඇති වුණොත් වහාම ඒ පිළිබඳව අදාළ දුරකථන අංකය අමතන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දුරකථන අංක ලබා දී තිබෙනවා. ඒ දුරකථන අංක අමතලා පුළුවන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එහෙම නැත්නම් තමන්ට පවුලේ සෞඛ්‍ය
වෛද්‍ය වරයෙක් ඉන්නන් පවුලේ වෛද්‍යවරයෙක් ඒ වෛද්‍යවරයාට කතා කරන්න පුළුවන් එහෙම නැත්නම් උහම් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ළඟම තියෙන රෝහලට ගොස් ඒ උපදෙස් ප්‍රතිකාර ලබා ගන්න. එහෙම වුණොත් මේ කොවිඩ් වසංගතය නිසා ඒ හේතුවෙන් වෙනත් විශේෂයෙන්ම කියනවා නම් දියවැඩියාව අතිරිතර පීඩනය හෘද රෝග අංශභාග ඒ වගේම ශ්වසන ආබාධ පිළිකා රෝග වැනි බෝන වන රෝගත් ඩෙන්ගු වැනි බෝන රෝග වලිනුත් අනිසිලස බියාම පලක් කරන්න පුළුවන් ගෙවල් වලම වැඩි හිටියන ඒක විශේෂයෙන්ම මම හිතුවා කියන්න ඕනේ දෙයක් කියලා. ඒ වගේම දැන් අපේ වැඩි හිටියන් සාමාන්‍ය වයසට යනකොට ලෙඩ රෝග වැඩි වෙනවා නේද? ලෙඩ රෝග වැඩි වෙනකොට එක එක රෝග වලට බෙහෙත් කරනවා. දැන් මම කියපු විදිහ බෝන වන රෝග එක එක අයට තියෙනවා. ඉතින් එහෙම බෙහෙත් ගන්න අයට සායන වලින් බෙහෙත් සපයනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ මාසෙට සැරයක් අර වැඩි හිටියන් ගිහිල්ලා ඒ සායනෙන් බෙහෙත් ගන්න. එහෙම නැත්නම් ඥාතිවරයෙක් වැඩි හිටියෙක් සමග ගිහිල්ලා අර බෙහෙත් ටික අරන් යනවා. නමුත් ඇත්තටම මේ අවස්ථාවේදී රෝහලට නොගොස් ගෙදරදීම අපි රෝහල් වල දුරකථන අංක ලබා දී තිබෙනවා. ඒ දුරකථන අංකයට කතා කරාම ඒ අදාළ සායනයෙන් ඒ බෙහෙත් ටික ගෙදරටම තැපෑරෙන්ම ගෙන්වා ගන්න පුළුවන්. ඒ හින්දා අනවශ්‍ය විදියට එළියට යන්නේ නැතුව ඒ ටික කරගන්න පුළුවන්කම දැන් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වෙලාවේදී විශේෂයෙන්ම කියන්න ඕනේ කොවිඩ් රෝගය වැළැක්වීමට එන්නතක් හඳුන්වා දෙන්න එන්නත් කීපයක් තියෙනවානේ. මේ එන්නත ලබා ගන්න මැලිවෙන්න එපා. ඔබේ ප්‍රදේශයේ ඔබ තාමත් ඔබේ එන්නත ලබා ගන්න නැත්නම් වැඩි හිටියන් මම කියන්නේ තාමත් 60ට වැඩි ඔබ එන්නත ලබා ගන්න නැත්නම් ඔබේ ප්‍රදේශයේ එන්නත ලබා දෙන අවස්ථාවේදී ඒ සඳහා යන්න. ගිහිල්ලා ඒ කුමන එන්නත හෝ ඒ ලබා දෙන කොවිඩ් සඳහා දෙන පළමෙන් මේ වනාතර ලබා දෙන එන්නත ඔබ ගිහිල්ලා ලබා ගන්න. මොකද කොවිඩ් රෝගයෙන් වැළැක්වීමට අනාගතයේ අපිට තියෙන හොඳම පිළිසරණ තමයි මේ ඉන්නත ලබාගෙන. ඉතින් විවිධ ප්‍රශ්න කියලා මට ප්‍රෙෂර් එක තිබ්බා, දියවැඩිය තිබ්බා කියලා මේක ගන්න හොඳ නෑ කියලා හිතන්න නැතුව ගිහිල්ලා ඒ ඉන්නත ලබා ගන්න. ඒ වගේම දැන් ගෙදරදී ඉවත් වෙනකොට ඔයගොල්ලන් දැනගන්න ඕනේ දේ තමයි ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න අනිත් අය ඉන්නවනේ තමන්ගේ දූ දරුවෝ වැඩට යන අය තමයි වෙන්න පුළුවන්. මේ සමහරක් වෙලාවට අත්‍යවශ්‍ය සේවාවන් හින්දා ඒ අය මේ දවස්වල වැඩට යනවා ඇති. ඉතින් ඔවුන් ගෙදර එනකොට ඔවුන් සමහරට එන්නත ලබාගෙන තියෙනත් පුළුවන්. ඔවුන් ගෙදර එනකොට ඔවුන් වෛරසය ගෙදරටම අරගෙන එන්න පුළුවන්. ඒ හින්දා ගෙදර ආයෙත් වුණා මේ අවස්ථාවේදී මීටරයක පරතරය තියලා කටයුතු කරන්න වෙනවා. ගෙදරදී මුඛාව නැදාගෙන ඉන්න බෑ. නමුත් අපි ගෙදරදී මීටරයක පරතරය තියාගෙන කටයුතු කරන පුළුවන් තරම් ආරක්ෂාව වෙන කටයුතු කරනවා. එතකොට දැන් මේ අත්‍යවශ්‍ය සේවා සඳහා එළියට යන දූ දරුවන් ඉන්නවනේ. දූ දරුවන් ගෙදරට යනකොට තමන්ගේ වයෝ වෘද්ධ ඥාතීන් ඉන්නවනම් දෙමාපියන් ඉන්නවනම් ගෙදරට එනකොට ඔයගොල්ලෝ දන්නවා කරන්න ඕනේ දේ. ගෙදරින් පිටට යනකොට මුඛාවරණයක් පාවිච්චි කරන්න ඕනේ. ගෙදරට එනකොට හොඳින් මූණ අතපය සෝදාගෙන ඒ ඇඳුම් වෙනම සේදීමට වාජනයකට දාලා ගෙදරට එනකොට පිරිසිදුව එන්න ඕනේ. එතකොට අපිට අපි ගෙදරට වෛරසය ගෙනීමේ ප්‍රවණතාවය පුළුවන් තරම් අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම වැඩිහිටි ඔබට යම් කිසි කටයුත්තක් සඳහා අත්‍යවශ්‍ය දෙයක් සඳහා පිටතට යන්න වෙනවනම් එතකොට මේ වෙලාවේදී ඔබ අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ මුඛ ආවරණයක් පාවිච්චි කරන්න. ඒ වගේම අනවශ්‍ය ලෙස යන තැන්වල අත තියලා අල්ලන එක වළක්වන්න ඕනේ. ඒ වගේම අත නිතර සෝදා ගන්න ඕනේ. එකට තියාගන්න පුළුවන් වාජනේ සුද්ධ පවිත්‍ර කරන වොෂ් එක. ඒ වගේම ඒ ආයතනයකට ගියාමත් ඔයාට අත පිරිසිදු කරන්න අවශ්‍ය කරන පාසුකම් ලබා දීලා තියෙන එක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අනවශ්‍ය ලෙස මාස්ක් එක අල්ලන එකයි සමහර කතා කරනකොට වැඩිහිටියන් කුරුද්දක් තියෙන මම පෞද්ගලිකව දැකලා තියෙනවා. ඒගොල්ලෝ මාස්ක් එක පොඩ්ඩක් පහතට කරලා අර කට පේන්න කතා කරන්න හදනවා. නමුත් ඒ අර වැරදි වැටහීමක් හින්දා ඒ කතා කරන දේ ඇහෙන්නේ නැහැ හරි. ඒ එහෙම හරි නැහැ කියලා ඒගොල්ලෝ එහෙම කරනවා. ඒ වගේම මාස්ක් එක නිතර උස් පහත් කරනවා. නහය ඉතින් පහළ යහට අදිනවා. ඉතින් ඒ වගේ මාස්ක් එක අතපද ගන්නත් කොටින්ම තමන්ගේ අතපය තමන්ගේ අත්වලින් මූණ ඇල්ලීමෙන් සම්පූර්ණයෙන් වැළකීලා ඉන්න පුළුවන් නම් හොඳයි. ඉතින් සමහරක් වෙලාවට වැඩිහිටියන්ට
kiani dawa sal hadan wai dawa dawa di aida, wenoi kut prasna tiyana bula mata kata wagani men prasna tiyana bula dimensia tatu yang tiyana bula, iting iwa kita tu yang nerti, onda yam yam dawa lama tapi bim nisa, iya ki hasi dim wena suena pulang, iya wasta wani nyati iwa tiyerum ngargana, pulu antara, iya sanda ha, yong wena, ona raksa kiri mata, iya bara ganon. Iting a e wari hitian pita tuki hilan e wate kete rene kudat ada mang sela kiwa wage sau keri iti anu gamne keremin onde te piri sudu wela ge e tura denno nite ge tika wisheshen wari hitian te mata kela denno wane. Ito mi kete rete wela ina ite ta wete kat te ata mai kete rete e kulan te kela na dewa tiyo deng විශේෂයෙන් ම කියන්න ඕනේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පාත්වාගෙන යන්න. එතකොට අපි සාමාන්‍යයෙන් ගෙදරදී ඉන්නකොට වතුර බොන්නේ. හොඳට වතුර බොන්න. හොඳ සමබර ආහාර ගන්න ඕනේ. හොඳින් ආහාර ගන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. ඒ වගේම යම් යම් වෛද්‍ය සහාය වලින් දීලා තියෙනවා නම් බෙහෙත් වට්ටෝරු ඒ බෙහෙත් වට්ටෝරු හරියට පාවිච්චි කරන්න ඕනේ. මොකද නැත්නම් අපිට අනවශ්‍ය රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේ කොවිඩ් රෝග වසංගතය අතරතුර ඒ නිසා ඒ තමන්ගේ බෙහෙත් ටිකක් තියෙනවා නේ පාවිච්චි කරන්න ඕනේ හොඳින් වතුර ජලය පානය කරන්න ඕනේ හොඳ ආහාර ලබා ගන්න ඕනේ තමන්ගේ ප්‍රතිශක්තිය තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වාගෙන සැලකිලිමත් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඉතින් ඒ වගේම අවසාන වශයෙන් මම ඉතාමත් වැදගත් දෙයක් කියන්න තියෙන්නේ වැඩිහිටි ඔබට මේක හොඳ අවස්ථාවක්. මොකද ඔබේ ගෙදර ඔබේ දූ දරුවා මුළු බරන් පිළියෙන් මේ දවසට පහස දුක් නැහැ හැම දෙයක්ම ඔන්ලයින් තියෙන. ඒගොල්ලෝ ඔක්කොම ගෙදර. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම ගෙදර ඉන්න වෙලාවෙදී ඔබට අවස්ථාවක් තියෙනවා ඔබේ දැනුම ඒ අයට බෙදා දෙන්න. ඒ වගේම ඒ අයගෙන් ඉගෙන ගන්නත් ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ අයත් සමග සතුටින් ආදරෙන් මේ කාලය ගත කරන්න ඔබට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් ඒ අවස්ථාව ලැබුණට හොඳින් මතක තියාගන්න ඕනේ තමන් ආරක්ෂා වෙන්න ඕනේ. මොකද තමන්ට රෝග තත්ත්වයක් ඇති වුණොත් ඒ අයටත් මුළු ගෙදර අයටම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් අර ඒ මම කිව්වා වගේ පරතරය තියාගෙන කටයුතු කරන්න ඕනේ. මොකද වෛරසය කියන එක දැන් මෙන්නත් ලබාගත්තු අය අතින් වුණත් ගෙදරට වෛරසය රැගෙන එන්න පුළුවන් නිසා ඉතාමත්ම පරිස්සමෙන් අපි කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මම වැඩිහිටියන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ. දකුණුකොළඹ ශික්ෂණ රෝහලේ වැඩිහිටියන් සම්බන්ධ වැඩ කරන සායනයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා විදිහට දිල්හාර සමරවීර මහත්මයා දැන් ඔබ සතුටින් ඉන්න කිව්වට මේ දවස්වල අපි දකින්නේ අහන්නේ මැරෙනවා ලෙඩ වෙනවා මාධ්‍යවල දකින්නත් එහෙම කතා කරන්නත් එහෙම එතකොට මේ මැද්දේ කොහොමද වැඩිහිටියෝ සතුටින් ඉන්නේ එකක් අමාරු ප්‍රශ්නයක් නේද ඔව් අපි මේකට කලිනුත් මේ ගැන කතා කරලා තියෙනවා අපි ඇත්තටම වැඩිහිටියන් කියන්නේ දවසට එක වතාව ප්‍රවෘත්ති යවම ඇති කියලා. මොකද ඉතින් දවසට උදේ ඉඳන් පයෙන් පය ප්‍රවෘත්ති දවසට තුන් හතර වතාව ප්‍රවෘත්ති ඒගොල්ල බැලීමෙන් මම හිතන්නේ ඒගොල්ලන්ට යම්කිසි විශේෂ සෙතක් ඇති වෙයි කියලා. මොකද උන් ප්‍රවෘත්ති වාර්තා කරන පිළිබඳ විශේෂඥයන් වෙන්නේ නැහැනේ. ඉතින් මේ ප්‍රවෘත්ති නිතර නිතර අහනකොට දැන් අපේ ප්‍රවෘත්ති වලත් හුඟක් වෙලාට මරණ සංඛ්‍යාව අනුපාතය ලබා දෙනකොට ඔක නිතර අහන්න ලැබෙන්නේ මැරණ ඒවා. හෙද වෙනවා. ඉතින් සහ වෙන වෙන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න ගොඩාක් උඩට දාගන්න තව වැඩි හිටියන්න කියන්නේ. තව ගොඩාක් දේවල් තියෙනවා. ප්‍රවෘත්ති විතරක් බලන්න එපා. තව මම හිතන්නේ මේ දවස්වල ඒගොල්ලන්ට චිත්‍රපටි බලන්න පුළුවන්. විවිධ වැඩසටහන් යනවා. යුම් පියුම් කටයුතු පිළිබඳ වැඩසටහන් යනවා. ඉතින් ඒ වගේ වෙනත් උනන්දුවක් වෙනත් දේවල් කරෙහි ඇති කරගන්න කියලා. ඉතින් සතුට කියන දේ සාපේක්ෂයි නේ. ඉතින් කෙනෙක්ගේ සතුට වෙනස් වෙන්න පුළුවන් ඒ පුද්ගලයා ඉන්න වාතාවරණය අනුව. නමුත් මුළු රටම ප්‍රශ්නයක මැදිරා ඉනකොට සතුටින් ඉන්න කියලා මම කියනවා නෙමෙයි. මේ සතුට කියන දේ අපි හැමෝම ඇති කරගන්න ඕනේ සංයමයෙන්, ප්‍රේක්ෂාවෙන් අපි මේ සතුට ලබා ගන්න ඕනේ. මොකද මේ පෞලක් වශයෙන් එකට ඉන්න සතුට වැඩිහිටියෙක්ට බාක්වදක්. මොකද අපි මීට කලින් කතා කරලා තියෙනවා මම මේ වගේම වැඩසටහන කතා කරලා දෙනවා. වැඩිහිටියන්ට පවුලේ අය සමග කතා කරන්නට නොලැබීම නිසා ඇතිවන ප්‍රශ්න. මොකද අඩු ගන්න කෑම වෙලාවෙවත් ගෙදර දූ දරුවෝ නැහැ. ඉතින් වැඩිහිටියා බලාගෙන ඉන්න ඔයාලට කතා කරන අවස්ථාවක් ලැබෙනකල ඉතාම කාර්යබහුල ඉතාමත්ම මේ
වැඩ බහුල වෙන මේ තරුණයින්ට තමන්ගේ අම්මට තාත්තට කතා කරන වෙලාව ලැබෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී ඔවුන්ට කතා කරන්න. වැඩි වැඩිහිටියන්ට ලැබෙන විශාලම සතුට තමයි තමන්ගේ ප්‍රශ්න තමන්ගේ තමන්ට කතා කරන්න ඒ වගේම තමන්ගේ දූ දරුවන් එක්ක කතා බහ කරන්න ලැබෙන එක. මම හිතන්නේ ඒ තමයි ඔවුන්ට ඒකෙදරදී ලබා ගන්න පුළුවන් දේ. ඉතින් අපි විශේෂයෙන් කියන්නේ දැන් හිතට දුක් දෙන ප්‍රවෘත්ති මහන්න එපා. ඉතින් මාත් වේදීටත් අපි කියන්නේ හැමදෙස්සෙම දැන් මරණ වගේ දේවල් වලට වඩා මේ කොවිඩ් රෝගයෙන් ඇත්තටම හොඳ වෙලා ගෙදර යන අය ඒ අයගේ තත්ත්වයන් ගැන ඒ වගේම සමාජයේ මේ සුභවාදීව සැලකලා නොයෙකුත් කාර්යක්ෂමව කොවිඩ් රෝගේ වැළැක්වීමට හැමතැනම කටයුතු කරනවා ඒ දේවල් ගැන ඒ වගේම මේ දැන් ටිකෙන් ටික හරි ඇති වෙන සුභවාදී තත්ත්වය ගැන අපි කතා කරන්න ඕනි. මොකද නැත්තම් මෙහෙම දිගින් දිගට ගියොත් මානසිකව වැඩි හිටියන් විතරක් නෙමෙයි හැමෝම වැටීමකට ලක් වෙනවා. වෛද්‍යතුමනි මේ වෙනකොට ඔන්ලයින් ක්‍රමයට බාර විවෘත කරලා දෙනවා. මේ ඒකෙක වෙන්නේ තරම ජනතාව ඒක රාශී වීමක් නේද? මම දැනුවත් නැහැ එහෙම විවෘත ක්‍රීමක් වෙලා නැහැ. නමුත් ඉතින් වෛද්‍යවරයෙක් වශයෙන් ඉතින් අපි මත්පැන් භාවිතය අනුබල දෙන්නේ නැහැ. ඒ ඔන්ලයින් භාවිතය කරොත් එහෙම මේ ජනතාව ඒකලාශී වෙනකොට මොකක්ද පණ්ඩයක් ඔබතුමාට දෙන්න පුළුවන්ද? එහෙම වෙන්නේ හොඳයිද කොහොමද? මම හිතන්නේ නැහැ ඒක මගේ වෘත්තියේ සත්‍යය යකතේ මට උත්තර දෙන්න පුළුවන් දෙයක් කියලා. මොකද ඒක පරිපාලනමය කටයුත්තක්. ඉතින් මම වැඩ කරන්නේ රෝහලක. මම සාමාන්‍ය ප්‍රතිකාරංශයේ වෛද්‍යවරයෙක්. ඉතින් පරිපාලනමය තීරණ ගැන මට කතා කරන්න අමාරුයි. ඒ මම හිතන්නේ ඊට පස්සෙ ඔබට ඩොක්ටර් හේමන්ත කතා කරලා එතකොට ඒ ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. විශේෂයෙන්ම ඉතින් හේමන්ත ඒරත් මතකමා ඒක දැන් කතා කරා කියලා විශ්වාස කරනවා. දැන් ඊට කලින් ඔබතුමාගේ අවසාන වශයෙන් දැන් වැඩිහිටියෙකුට වෙනදාට වඩා අසීරුතාවයක් මතුවෙනවා නම් කොයි තැනකද රෝහල් ගත කරන්න ඕනේ? කොහොමද ගෙදරාගෙන තීරණය කරන්නේ? වෛද්‍යවරයෙක් තීරණය කරනවා. ඔව් දැන් වැඩිහිටියෙක්ගේ අසීරුතාවය කියන එක හඳුනා ගැනීම ගෙදරායට විතරක් නෙවෙයි වෛද්‍යවරයෙකුට අසීරු කරුණක්. මොකද මේ ගැන දේශන පාත්තලා තියෙනවා. වයස යනකොට සාමාන්‍ය රෝග තත්ත්වයක් තරුණ කෙනෙක් පෙන්නුම් කරන විදිහ නෙමෙයි ඒකට පෙන්නුම් කරන්නේ. දැන් අපි දන්නවා යම්කිසි වෛරසයක් කොවිඩ් විතරන්නේ ඕන වෛරස් රෝගයක් වගේ ඇති වෙනකොට සාමාන්‍යයෙන් ඇති වෙනවා අධික ගුණ තත්ත්වය. නමුත් අපි දැකලා තියෙනවා වැඩිහිටියන් ගුණ කිසිසේත්ම හැදෙන්නේ නැහැ. සමහරක් වෙලාවට වැඩිහිටියෙක් පෙන්නුම් කරන්නේ ඇඟට සමහර අය කියන ඇඟට පණ ඇවිද ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට තමයි කරන කල්පනාව නැති වෙලා කියවන්න. අනේ එහෙම ඇවිදින්න ගන්නවා සී කල්පනා. එහෙම නැත්නම් ඒගොල්ලන් අපි බලාපොරොත්තු නැති වෙලාවට මුත්‍රා කරගන්න නිකම් මුත්‍රා පහ වෙනවා, මුත්‍රා ආදාසිය ඇති වෙනවා. ඒ වගේ අර අපි සාමාන්‍ය බලාපොරොත්තු වෙන රෝගී තත්ත්වයන් විදිහට නෙවෙයි වෙනස් විදිහට එන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන්නේ ගෙදර ආයට ඔබ දන්න ඔබේ ගෙදර ඉන්න අම්මා තාත්තා. ඒ අයගේ සාමාන්‍ය රෝගී තත්ත්වය ඔබ දන්න. ඒ අයට සාමාන්‍යයෙන් ඉඳලා හිටලා පබ්බේ අමාරුවක් නම් ඒක දෙන්න බෙහෙත් පෙත්තක් තියෙනවා නම් දිවස්සියක් නේක ඔබ දන්න. නමුත් වෙනදා ඉන්න විදිහ නෙමෙයි. දැන් මොන අපේ අම්මා තාත්තා වෙනස්. එයාට ඇවිද ගන්න සමහරක්. එහෙම නැත්නම් එයා කල්පනාව දැන් වෙනස් වෙනවා අඩු වෙනවා. එහෙම නැත්නම් එයා දැන් කෑම කන්නේත් නැහැ. හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. එහෙම වෙනසක් වෙනවා නම් ඒ වෙනස ඇති වුණත් වෛද්‍යවරයෙක් පෙන්වන්න ඕනේ. මොකද අපි නොසිතන විදිහ අමාරුවක් ඒ රෝගියා තුළ තියෙනවා. මොකද වැඩිහිටියෙක් රෝග ලක්ෂණ පෙන්වන්න කරන විදිහ සම්පූර්ණයෙන් වෙනස්. මොකද ඒ අයගේ ශරීරය තුළ දෙන සමතුලිතතාවයේ විශාල වෙනසක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි අතන වෛද්‍යවරුන්ටත් මේ පිළිබඳ දේශන පාඩම දෙන සාමාන්‍ය ජනතාවටත් අපි ඒක කියන්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි දකින විදිය නම් හඳුනා ගන්න අමාරුකමක් ඇති වෙන්නේ නැහැ නේ. කෙනෙක්ට
විශාල වශයෙන් පොප් එකක් කුමක් වෙනවා අධික පොප් එකක් කුමක් වෙනවා නම් එහෙම නැත්නම් බඩ රිදෙනවා කියලා කියනවා නම් පාචන ඇති වෙනවා නම් මුත්‍රා දැවිලා තියෙනවා මුත්‍රා මේ නිකම් පහ වෙනවා නම් ඒ වගේ ප්‍රශ්න වෙනවා නම් හඳුනගන්න අමාරු කමක් නැහැ ඒ වගේ නෙමෙයි හඳුනගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා හඳුනගන්න අමාරු තත්ත්වයක් තියෙනවා ඒ වගේ වෙනස් වීම ඇති වුණත් ඔවුන්ව වෛද්‍යවරයෙක් ආට රැගෙන යන්නේ එහෙම නැත්නම් අර දුරකතන අංක ලබා දෙලා තියෙනවානේ ඒ කතා කරලා ඕන් කියයි මොකද කරන්නේ එහෙම නැත්නම් පෞලේ වෛද්‍යවරයා හොඳින්ම දන්නවානේ ඒ වැඩි හිටියාගෙන ඒ පෞලේ වෛද්‍යයා අමතුව ඔහු උදව් කරපට නැත්නම් ගම්මුදේ රෝහලට රැගෙන එන්න අපි ඒ ගැන සැලකිලි බල ප්‍රතිකාර කරමු සුබ දවසක් සියලු දෙනාටම අද ජූනි මාසයේ 16 වෙනිදා ඊයේ ඔය 10ට වාර්තා වුණ පරිදි සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 227,765ක් ලෙස වාර්තා වෙනවා. ඒ වගේම එයින් 192,478 දෙනෙක් සුවය ලබා තිබෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව ඊයේ රාත්‍රියේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ 2260ක් හැටියට. ඒ වගේම මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 214ක් මේක 191ක් හැටියටයි පොගේ කාලේ වාර්තා වෙලා තිබුණේ. මේක 214 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම භාවිතයට ගන්න පුළුවන් ඇඳන් සංඛ්‍යාව 30,593ක් හැටියට වාර්තා වෙනවා. එයින් ඇඳන් 25,942ක් මේ වෙලාව වෙනකොට භාවිතයට ගැනෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකක ඇඳන් 73ක් මේ මොහොතේ භාවිතයට ගැනෙනවා. පහුගිය පෙර 24 තුල කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,214ක් හැටියට වාර්තා වෙනවා. ඒ වගේම එන්නත්කරණය ගැන කතා කරනකොට ඊයේ දිනේදී 16 වෙනිදා 15 වෙනිදා කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව පුද්ගලයන් 294 දෙනෙකුට ලබා දීලා තියෙනවා. ඒ වගේම සමස්ත සංඛ්‍යාව හැටියට 356,232ක් දෙදෙනෙකුට මේ වන විට කොවිෂීල් දෙවන මාත්‍රාව ලබා දීලා තියෙනවා. ඒ වගේම සයිනෝෆාම් පළවෙනි මාත්‍රාව ඊයේ දිනේදී 33,552දෙනෙකුට ලබා දීලා තියෙනවා. සමස්ත සංඛ්‍යාව හැටියට 1,360,336ක් ලෙස වාර්තා වෙනවා. කොවිෂීල් දෙවන සාමාන්‍ය සයිනෝෆාම් දෙවන මාත්‍රාව ඊයේ දිනේදී 63,596 දෙනෙකුට ලබා දීලා තියෙනවා. සමස්ත සංඛ්‍යාව හැටියට 3,317,431ක් හැටියට වාර්තා වෙනවා. වෛද්‍යතුමනි ඔබතුමාගේ තරවයි ඔය ප්‍රශ්නය ඇහුවොත් මොකද වෙන්නේ ඔන්ලයින් බාර් සම්බන්ධව? ඔබතුමාට ඒ සම්බන්ධයෙන් පළවෙනිම තීරණ තමයි මතු වෙන්න පුළුවන් අවදානම ගැන පොඩ්ඩක් ඔබතුමා අදහස් කරන අවදානම මොකද්ද? ඒ කියන්නේ දැන් මේ මිනිස්සු ඒ ක්ලාසි වෙනවනේ ඒතොර දැන් මේවා ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ මේ මත්පැන් ගෙන්න ගත්තොත් පළවෙනිම වෛද්‍යවරයෙක් හැටියට මේ නැවතත් වෛද්‍යලා කියව වගේ අපිට සම්පූර්ණයෙන්ම කියන්න තියෙන්නේ මත්පැන් භාවිතය මොනම ආකාරයකින්වත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ අවස්ථාව මේ විශේෂයෙන්ම මේ සංචරණ සීමා සහ අනිකුත් දේවල් අපිට මේවායින් වැළකීමට ලබා දීලා තියෙන හොඳම අවස්ථාවන් හැටියට භාවිතයට අරගෙන මේවායින් වැළකී සිටීම තමයි ඉතාමත්ම වැදගත් වන්නේ. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් මම හිතනවා වත්පැන් විකුණන ක්‍රමවේදය, විකුණන ස්ථානය, විකුණන්නේ කොහොමද, නිෂ්පාදනය කරන්නේ ආදී සියල්ලම ඇත්ත නියාමනීය වෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව. මම හිතනවා එතුමන්ලගේ අවධානය මේ සම්බන්ධයෙන් ගිහින් කියලා. මොකද මට මේ ගැන තාක්ෂණික පැත්තෙන් කතා කරනකොට කියන්න තියෙන්නේ ඔන්ලයින් කරලා ගෙදරට ගෙනල්ලා දෙනවා නම් මම හිතන්නේ මේ ඔය කියන ජනයා එක්රස් වීම සිද්ධ වෙයි කියලා. නමුත් එතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ අවස්ථාවක එවැනි මත්පැන් බෙදා හැරීමක් සිද්ධ වෙනවාද කියන එක ගැන මම හිතනවා සුරාබද දෙපාර්තමේන්තුවේ එතුමන්ලගේ අවධානය මේ සඳහා යොමු කරාවි කියලා. මේ වෙන වෛද්‍යතුමනි දැන් මේ දවස්වල මේ ළමයි ගොඩක් මේ සූම් තාක්ෂණය ඔස්සේ වැඩ කරන්නේ. ඉතින් ළමයින්ට හොඳයිද එක දිගට මේ විදිහට වැඩ කරගෙන යනකොට?
සාමාන්‍යයෙන් ඕනෑම ක්‍රියාවලියකට අපි කියන්නේ වෛද්‍යවරයෙක් හැටියට සෑම දෙයක්ම කනබොන දේෙන් පටන්ගෙන කරන ක්‍රියාකාරකයන් හැම එකෙම ඕනෑම දෙයක එක්තරා අපි කියනවා ඒකට යම් කිසි අපි කියන රතු කට්ටක් පණින තැනට වඩා වැඩියෙන් සිද්ධ වුණොත් කරන ඕනෑම දෙයක් සමහර වෙලාවට හානි කර වෙන්න පුළුවන් ඒ නිසා තමයි අපි සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ මේකට මම හිතන්නේ මේ වන විට මේ ඔන්ලයින් තාක්ෂණය අලුත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ලංකාවේ පටන් ගත්තේ මේ ඊයේ පෙරේදා ඒ වගේම ලෝකේ පුරා වුණත් කෙරෙන ක්‍රමවේදය පිළිබඳව තවම දත්ත එක්රැස් වෙනවා යම් අවස්ථාවක මේ දත්ත වලින් විශ්ලේෂණය කරලා මෙන්න මීට වඩා වැඩි කාලයක් තබා ගැනීම හොඳ නැහැ කියන එකට පැහැදිලි තීරණයක් ආවොත් ඒ අනුව අපිට යම් යම් මාර්ගෝපදේශ නිකුත් කරන්න පුළුවන් මේ මොහොත වෙනකොට අපි හැමෝටම කියලා තියෙන්නේ අපි දන්නේ නැහැ කොයිතරම් මේකට හානි කරද කොයිතරම් ආරක්ෂාදායකද කියන එක ගැන පැහැදිලි අදහසක් නැති තත්වයක් යටතේ අපේ දරුවන්ව අර අපි කියන්නේ අධික ලෙස මේ වාගේ ඕනෑම තාක්ෂණයකට විතරක් නෙවෙයි ඕනම එකකට අධික ලෙස නිරාවරණය කිරීමෙන් වැළකී සිටීම අවශ්‍ය වෙනවා හැබැයි සාමාන්‍යයෙන් දරුවෙකුට දරාගත හැකි ප්‍රමාණයකට කිරීම මේ මොහොතේ නොකළොත් මම හිතනවා ඔවුන්ගේ අධ්‍යාපනයත් විද්‍රියට කරගෙන යාමට යමන්ට අඩුපාඩු ඊට වඩා හානි වෙන්න පුළුවන් ඒ දෙක අතර සමතුලිතතාවය කරගෙන යාම තමයි දෙමෝපියන් හැටියටත් වැඩිහිටියන් හැටියටත් අපි සියලු දෙනාගේම වගකීම වෙන්නේ සංචරණ සීමා තවදුරටත් දිලේට ගෙනවද නැද්ද කියලා අමුදාපතිවරයා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරනවා කියලා ප්‍රවෘත්තියක් පළවුණා ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට ඔබතුමාලා තීරණයක් ගන්නට අරන් තිනවද දැන් සාකච්ඡාවක් යනවද ඒක සාකච්ඡාව නිරන්තරයෙන්ම කරගෙන යන සාකච්ඡාවක් ඒක අර දවසක් කරලා නවත්තන එකක්වත් එහෙම නැත්නම් ඒ ආරාධනයට පමණක් කරන සාකච්ඡාවක් නෙවෙයි කොවිඩ් 19 පිළිබඳව තියෙන ජාතික කාර්යසාධන බලකාය තියෙනවා අනිකුත් ආයතන තියෙනවා මේවා මේක දිගටම සාකච්ඡා වෙනවා මෙහිදී අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අපිට මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ මම මේක දිගින් දිගටමත් කියලා තියෙනවා සංචරණ සීමා නීතියෙන් ඉවත් කළා හදවතින් මේක අපේ ඇඟට අරගෙන සංචරණ සීමාවන් තවදුරටත් පවත්වාගෙන යෑම අපි සියලු දෙනාගේම වගකීමක් ඒක නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව මේ නීතිය සහ නීතිය නෙවෙයි මේ කළ යුතු දේ අවබෝධ කරගෙන මේකේ වගකීම ඔවුන්ගේ අතට අරගෙන ප්‍රමාණිකූලව මේ සංචරණ සීමාවන් වලින් ඉවතට යෑමට ජනතාව පෙරමුණ ගන්නා වූ ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමයි මම හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට මේ යෝජනාව ඉදිරියේදී කළොත් ඒකට මම හිතනවා සියලු දෙනාම සහයෝගය ලබා දෙවි කියලා මොකද එහෙම නැතුව මේක නීතියක් මගින් කළොත් දැන් අපිටම පේනවා මේක මේ නීතියෙන් කරනකොට නීතියෙන් රිංගලා යන්න බොහෝ දෙනෙක් උත්සුක වෙනවා ඒ වගේම සෞඛ්‍ය සේවකයින්ට මේ මොහොතේ රෝගීන් බලා ගැනීම ආශ්‍රිතයින් හඹා යමින් PCR පරීක්ෂණ කිරීම ප්‍රජාවේ කරන අහඹ පරීක්ෂණ කිරීම ඒ වගේම එන්නත් කිරීම ආදී සියලු වැඩවලට මේ සෞඛ්‍ය සේවකයන් යෙදිලා ඉන්න අවස්ථාවක ඒ සංචරණ සීමාවන් පිළිබඳව මුර කිරීමේ හැකියාවක් කොහොමත් සෞඛ්‍ය සේවකයින්ට නැහැ ඒ අනුව අනෙකුත් ආයතන විශේෂයෙන් මේ සම්බන්ධයෙන් නියාමනයට බලය තියෙන නෛතික වශයෙන් බලය තියෙන ආයතන තියෙනවා ඒ සියල්ලත් මේ සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන නියාමනය කරාවි කියලා හිතෙනවා ඒ නියාමනයත් නීතියත් පැත්තකින් තියලා මම හිතනවා අපි අපේ වගකීම අපේ අතට අරගෙන මේ සංචාර නීති 100%ක් ඉවත් කරලා අපි දුරස්ථභාවය සෞඛ්‍ය පුරුදු එක ජන අනවශ්‍ය ඒකරාශී වීම සියල්ලෙන්ම වැළකෙමින් හිටියොත් පමණයි අපිට ඉදිරියේදී මේ රෝගය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව නීතියට විතරක් ඉඩ දීලා අපි බලාගෙන හිටියොත් මම හිතන්නේ මේක ක්‍රියාත්මක අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි කියලා. හරි, බොහොම ස්තුතියි. අද දිනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ අවසානයේදී අපි ළඟාවී සිටින්නේ මෙම කොවිඩ් රෝගය පැතිරී තියෙන අවස්ථාවේදී අපගේ වැඩිහිටියන්ට ඉතාමත් වැදගත් වෙන පණිවිඩ කීපයක් ලබා දෙන්නයි අපි අද සූදානම් වෙලා හිටියේ. එන් ප්‍රධාන වශයෙන්ම කියුණා ඔවුන් නිවසේදී නිවසෙන් එළියට ගොස් නැවත නිවසට පැමිණෙන අය සමග අවම වශයෙන් මීටරය දුරින් සිටීමේ වැදගත්කම ගැන අපි සාකච්ඡා කරා. ඊට අමතරව තම නිවසේ තනියම සිටින වැඩිහිටියන් දෙදෙනෙක් සිටිනවා නම් ඔවුන් දෙදෙනාත් ඔවුන්ට
online margin ko, gider ke badu sapaya di mana feminine pudgal ya agin ko, roge sehari me heki awak ti na bevin, makhari atra medikrom ekin badu bar gani me heki awak ti na nam badu atma sudusui, ekhd dini, tapi itu mudah was sati, masih mudah was wisina me akma Peter Pudgalek samaga nogeti thibuna avasthawa athara ek dinayaka ho badu genaddimata ena pudgalaya samaga meterayata avama pramanaye gatimak athi wohot e ek avasthawak unath sahihimata sahihenawa me virusaya depattata maruwen inda puluwan tarang hama welayema me prashnaya duras wenakan sampurnenma gatim corona virusaya gatime hakiyawa avama karaganna kiyala api illa sitina. E atharama kopamana durata araksha vela hitiyat covid roga lakshana matu avasthawak thibunoth digin digatama nivase rendi sitinnepa me sudu asanipayak yai sitha nosalaka hitinnepa palamuwenma telephone margen saukhya amatyanshe laba di thiyena telephone number thiyena 1999 saha wenath telephone magin upades laba ganna ඔබගේ පෞලේ වෛද්‍යවරයාගෙන් ටෙලිෆෝන් මාර්ගයෙන් උපදෙස් ලබා ගන්න ඔබගේ පෞලේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගන්න එහෙමත් කරන්න අපහසු වෙලාවක් නම් ළඟම තියෙන රජයේ රෝහලට පැමිණෙන්න මෙම පණිවිඩත් සමගත් අපිව සජීවි විකාශ කර ඔබ සැමටත් මෙහි පැමිණ සිටින ඔබ සැමටත් බොහොම ස්තුතියි ලබන සිකුරාදා දිනේ මේ වගේම තවත් සාකච්ඡාවකට ආරාධනා කරනවා එහිදී අපි බලාපොරොත්තු වෙනවා බෝ නොවන රෝග සමග ජීවත් වෙන කට්ටියට අපි දන්නවා මේ කොවිඩ් රෝගයේ බලපෑමක් තියෙනවා බෝ නොවන රෝග වලින් පෙළෙන අයට ඒ අය සම්බන්ධයෙන් විශේෂ පණිවිඩ කිහිපයක් අපි සිකුරාදා දිනේ ලබා දීමට බලාපොරොත්තු වෙනවා සිකුරාදා දිනේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ඔබ සැමට ආරාධනා කරමින් අද දිනේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ අවසන් කරනවා බොහොම ස්තුතියි